සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72ක් අද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා දිවයිනේ ප්‍රධාන රෝහල් 10ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඒ රජය ලබා දීමට පොරොන්දු වූ ඩැට් තීමනාව මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි. ඒ අනුව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනයේ ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පෙරදිනිය ශික්ෂණ රෝහල, කෑගල්ල මහා රෝහල, පොළොන්නරුව මහා රෝහල, ත්‍රේකුණාමලය මහා රෝහල, වවුනියාව මහා රෝහල සහ මන්නාරම මූලික රෝහලේ වර්ජන ක්‍රියාමාර්ගය සිදු කෙරුණා. මේ හේතුවෙන් රෝගීන් අදත්පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. अहिंसक मिनी मिनी अमार आर्थिक अमार जीवते मिनी साधारण इष्टकल मिनट कर्तव्यों මේ අතර අද පස්වරු 2:30ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී ගැටළු සඳහා නිසි විසඳුම් ලැබුණේ නැත්නම් දිවෙන පුරා රෝහල්වල හෙට සිට අකණ්ඩ වර්ජනයේ නිරත වීමටයි වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ. මේ අතර සමස්ත ලංකා හෙද සංගමයේද අද පෙරවරු 10 සිට සේවාවලින් ඉවත් වී රෝහල් 100ක් ඉදිරිපිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. අද අපි උදේ 10ට රටේ රෝහල් 100ක හෙදලින් දාරින් පාට බහැලා මේ දුක මේ ගැටළු මේවට විසඳුම් දීපල්ලා මේවා වහාම විසඳන්න බලපෑම කරන්න අද අපි පැය 3ක කාලයක් සේවෙන් ඉවත් වෙලා විරෝතාවය කියදෙනවා ඒ වෙලාව තුල අපි මේ රටේ අහිංසක රෝගී ජනතාවට අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම මෙහෙය වුන් රැක බලා ගැනීම සඳහා වෙච්ච වැඩවල අපි හදලා තිබෙන නිසා අපි රෝගීන් එක්ක මේ රටේ ජනතාව එක්ක කිසිදු වෛරයක් හරි කලකිරීමක් මේකක් නැහැ මේදී පොළොන්නරුව මහ රෝහලේ වෘත්තීය සමිතිය සහ ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා ස්ට්‍රයික් කරද්දී අනිත් වෘත්තීන් ස්ට්‍රයික් කරද්දී හෙද නිලධාරීන් වර්ජනය කරාද අපි මේ නැහැ ඔයාලා වෙනුවෙන් ක්ලිනික් කරා. ඇයි අපි අද එතකොට පැය 3ක් මේ සේවෙන් ඉවත් වෙලා ඉන්නේ? ඒක තමයි අපි ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. නෑ නෑ අපි මේක අහන්න අහන්න. අගන්න කොට අසාධාරණ නඩන මේවා. එහෙනම් කලින් දන්නු නෑ. පෙර දැනුම් දීමක් නැතුව මෙතෙන් ආවට පස්සේ වෝඩේ යකන නඩ දෙන්න වැඩක් නෑ. හරි අපි පාර්ටියේ වටිනා කාලේ අපේ මහන්සි මේ වයසක මිනිස්සු ඉන්නේ. අද ෆාස්ටිං. උදේ පාන්දර 4ට නැගිටලා ගෙවල් වල උයලා පිහලා ඇවිල්ලා ලේ දීලා ඒ කොම කලේනේ මු මෙතන නෙයි යඩ ගන්නටනෝ රජේ සේකෝගෙන එහෙම ඉන්න අපිට කාටද කියන්නේ අපි මේ නැහිලි වේලි වේලි ඉන්න හිටි මේ මේ අර සිල්ලර් ක්‍රමයට කරන වැඩ වර්ජන හරහා අපි විශ්වාස කරන්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ බලපෑමක් සිද්ධ වෙයි කියලා. දැනටත් අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක මේ තෝරාගත් රෝහල් කීපය පවා සාමාන්‍ය ප්‍රතිකාර සේවන් වලට සැලකිය යුතු බලපෑමක් එල්ල වෙලා නැහැ. විශේෂයෙන් අපි ජනතාවට කියනවා මේ රටේ ජනතාවට අද දවසේදී මේ රටේ කිසිම වෛද්‍යවරයෙක් වැඩ වර්ජන නිරත වෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන් රෝහල් පද්ධතිය ක්‍රියාත්මකයි මේ හරහා දැඩි බලපෑමක් ඇති වෙලා තියෙන තත්ත්වයක් අපිට තොරතුරු ලැබිලා නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.